අයිබෝන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩණයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් නවදහනිය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ඉවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් කිගුරුම් සහිත වැසි ප්‍රබල අකුණු පිළිබඳව අවධානයෙන් පසුවන්නේයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් අද සිට අනිද්දා දක්වා විදුලි කප්පාදුවක් නැහැ මහජන උපයෝගිතා කොමිසම පවසයි ඉන්ධන සහ ගෑස් බෙදා හැරීම පිළිබඳව පවතින අක්‍රමිකතා දැනුම් දීමට දුරකථන අංකයක් අත්‍යවශ්‍ය භාණ්ඩ 367කට පැනවූ ආනයන සීමා කාලය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් යුක්‍රේනයට තවත් ඩොලර් මිලියන 750ක ආධාර ලබා දීමට ඇමරිකාව තීරණය කරයි මේවන විට දිවයිනේ පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනේ නිවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත් තුළ ඇතම් ස්ථානවලට විටින් විට වැසි ඇතිවිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම දිවයිනේ සසු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. ඒ අනුව උතුර උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂිතයි. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී ඇත්තේ. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එලිමහනේ හෝ ගස් සැට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංගෘත වාහනයක් තුල රැඳී සිටිය යුතු වනවා. කුඹුරු තේවතු ක්‍රීඩා පිටිමෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙනු ලැබුවා. එමෙන්ම වැහන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතු වනවා. බයිසිකල් ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙස මෙන්ම තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහන් බිම ඇදවැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන ලෙසයි දැනුම් දී ඇත්තේ. ඒ අනුව හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. මේ අතර පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාවය 10%ත් 15%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ ප්‍රධාන වාරි ජලාශ 73න් ජලාශ 9ක් වාන් දමමින් පවතින අතර තවත් ජලාශ 20ක් උපරිම ධාරිතාවයට ළඟා වී ඇති බවයි. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩිය බැගින් විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. කලාවැවේ ජල ධාරිතාවය පිටාර මට්ටමට ළඟා වීමත් සමග මෙම පියවරගත් බවයි කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කළේ. අප වාර්තාකරුවන් සඳහන් කළේ තවමත් කලාවැව අවට ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබෙමින් පවතින බවයි. ඒ අනුව අවශ්‍ය වූහොත් තවදුරටත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය කලා ඔය දෙබස ජනතාව වෙත දැනුම් දී තිබෙනවා. එමෙන්ම පවතින වර්ෂාපතනයත් සමග පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව මහවැලි අධිකාරිය පවසනවා. ඒ හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. අත්‍යවශ්‍ය භාණ්ඩ 367කට පැන වූ ආනයන සීමා කාලය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඊට ආහාර වර්ග සහ විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ රසක් ඇතුළත්. පසුගිය 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඒ බල පැවැත්වුණු ඇති. ඒ අනුව ඇපල්, බටර්, රට ඉඳි, දොඩම්, මුදුවපු කිරි, යෝගට් ඇතුළු ආහාර වර්ග මෙන්ම සුවඳ විලවුන් හා රූපලාවන්‍ය උපකරණද ඊට ඇතුළත්. ඊට අමතරව වායු සමීකරණ, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර් සහ තවත් විදුලි උපකරණ රසක්ද එම ආනයන සීමාවට ඇතුළත් වෙනවා. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ පවතින ආර්ථික තත්ත්වයේ පිළිමද සලකා බලා එම තීරණය ගත් බවයි. මේ අතර වියදම් අඩු කිරීම සඳහා රජයේ අමාත්‍යංශ වෙත නව චක්‍ර ලේඛයක් නිකුත් කරන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළා.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ රජයේ ඉහළ වියදම් සහ අඩු ආදායම් හේතුවෙන් අයවැය හිඟය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එම නිසා ආදායම් ඉහළ දැමීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ. අද හෙට සහ අනිද්දා දිනවල දිවයිනේ කිසිඳු විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එමෙන්ම පවතින වැසි තත්ත්වයත් සමග ඉදිරියේදී විදුලි කප්පාදුව තවදුරටත් අවම කර ගැනීමට හැකිවනු ඇති බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ. අද සිට දින තුනක් දිවයින පුරා විදුලි කප්පාදු නොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා. ඒ අනුව 13 14 සහ 15 යන දිනවලදී විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ උත්සව සමයේ මුල් කර ගනිමින් මෙම පියවර ගත් බවයි. 16 17 දමන සුමානේ සති අන්තයේදී විදුලි කප්පාදු සිදුවෙන්නේ පැය 2 විනාඩි 15ක්. එයත් සිදුවෙන්නේ උදේ 8 සිට 5 දක්වා විදුලිය නිපදවලා ඒ අනුව විදුලි කප්පාදුව ලබන 18 ඉඳන් අඩු කර ගැනීමේ විශාල හැකියාවක් තියෙනවා. අපි මේ අතර ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් දිවිනයට පැමිණෙන බව කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ මහතා සඳහන් කළේ රට තුල ඩීසල් සහ පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පැවතියත් අවශ්‍ය තරම් පෙට්‍රල් තොග සංස්ථාව සතුව පවතින බවයි. කෙසේ වෙතත් පුද්ගලයන් බූලි සහ කෑන් වලට ප්‍රමාණය ඉක්මවා ඉන්ධන රැස් කිරීම හේතුවෙන් ඉන්ධන සැපයුමට දැඩි බාධා ඇති වී ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ අවස්ථා ගණනාවකදීම සඳහන් කළා. ඒ අනුව තම ප්‍රදේශයේ සිදුවන ඉන්ධන සැපයුම් හෝ බෙදා හැරීමේ අක්‍රමිකතා පිළිබඳ සියලු පැමිණිලි 0711 691 691 දුරකථන අංකයේ ඔස්සේ ඉදිරිපත් කළ හැකි වෙනවා. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ඉන්ධන තොග නීති විරෝධී ලෙස ගබඩා කර ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. නීති විරෝධී ලෙස ඉන්ධන රැස් කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිසියේ බුද්ධ්‍යංශ ඊයේ දිනය තුලත් මුළු දිවයිනම ආවරණය වන පරිදි වැටලීම් සිදු කරනු ලැබුවා. ඊයේ දිනය තුල පමණක් වැටලීම් 67ක් සිදු කර තිබෙනවා. මේ වැටලීම් මගින් පෙට්‍රල් ලීටර 5690ක්, ඩීසල් ලීටර 10115ක්, භූමි තෙල් ලීටර 5620ක් සැකරුවන් සමග අත්අඩංගුවට ගැනුණා. මෙම සැකරුවන්ට එරෙහිව ඉදිරියේදී ගරු අධිකරණවල නඩු පැවරීමට කටයුතු කරනවා. මේ සඳහා නිරන්තරයෙන්ම ලංකා කණිත තෙල් නීතිගත සංස්ථාව විශේෂඥ උපදෙස් සහ ඒ සහාය ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම මහජනතාවගේ ඉල්ලා සිටීමට කැමැති ඔබ ඉන්ධන ලබා ගැනීම, භාවිතා කිරීම නීත්‍ය අනුකූලව පමණක් සිදු කරන්න මේ ආකාරයට ජාවාරම් සඳහා අධික ලෙස මිල ගණන් වලට මේ ආකාරයට ඉන්ධන අලෙවි කිරීම සඳහා ගබඩා කිරීම සහ මේ තොග රැස් කර ගැනීම තැබීම සම්බන්ධව නිරන්තරයෙන්ම සොයා බැලීමට වැටලීම් සිදු කිරීමට පොලිසිය විසින් කටයුතු කරනු ලබනවා. එසේ වැටලීම් සිදු කිරීමේදී ඔබ යම් කිසි ආකාරයක අතනඟුට පත්වුවොත් ඔබට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ පස්වරුවේ දිවයිනට ළඟා වුණා. ඒ අනුව දිවයින පුරා පිහිටි සතොස අලවිසැල් වලින් මෙම සහල් පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි. මේ අතර ගෑස් සැපීමේදී හෝ බෙදා හැරීමේදී සිදුවන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුවත් කිරීමට රජය විසින් නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. උත්සව සමයේ ඉලක්ක කර ගනිමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 40,000ක තුගෙන් ටොන් 11,000ක පළමු සහල් තොගය රැගත් නෞකාව ඊයේ පස්වරුවේ කොළඹ වරායට ළඟා වුණා. ඒ අනුව එම සහල් තොගය ඉන්දියාවේ කාකිනඩ වරාය සිට දින 4කට ආසන්න කාල සීමාවක් තුලදී මෙරටට ගෙන ආ අතර නාඩු සහල් ටොන් 7,000ක්, සම්බා සහල් ටොන් 2,000ක්, කැකුළු සහල් ටොන් 2,000ක් මෙම සහල් තොගයට ඇතුළත්. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් විසින් මෙම සහල් තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ඇතුළු වෙළඳ අමාත්‍යංශ නියෝජිතයන් පිරිසක් වෙත නිල වශයෙන් බාර දෙනු ලැබුවා. ඒ අනුව දිවයින පුරා පිහිටි ලංකා සතුස අලවි ශාඛා සහ සමූපකාර ප්‍රාදේශික හරහා සම්බා සහල් කිලෝවක් රුපියල් 130ක මිලකටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 110කටත්, කැකුළු සහල් කිලෝවක් රුපියල් 110කටත් පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට නියමිතයි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ තවත් සහල් තොගයක් ඉදිරි දිනවලදී මෙරටට ළඟා වීමට නියමිත අතර එම තොගයේද රජයේ අලෙවිසල් ජාලය හරහා අවම මිල ගණන් යටතේ පාරිභෝගිකයා වෙත කඩිනමින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර ගෑස් සැපයුම්වල හෝ බෙදා හැරීමේදී සිදුවන සීළු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව තම ප්‍රදේශයේ සිදුවන ගෑස් සැපයුම් හෝ බෙදා හැරීමේ අක්‍රමිකතා පිළිබඳ සියලු පැමිණිලි 0711 691 691 දුරකථන අංකයේ ඔස්සේ ඉදිරිපත් කළ හැකි. මේ අතර කෙරවල පිටියේ මුතුරාජවිල පිහිටි ලිට්‍රෝ ගෑස් ගබඩා පර්යන්තයේ කටයුතු
දින පහක කාල සීමාවකට නවතා දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනේ සිට එළැමෙන 17 වෙනිදා දක්වා මෙලෙස ගබඩා පර්යන්තයේ වසා තැබෙන බවයි එම සමාගම සඳහන් කළේ. එම තත්වයේ හේතුවෙන් දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතුද తాවකාලිකව නතර කර ඇති බවයි වාර්තා වන්නේ. උත්සව සමය වෙනුවෙන් සිරකරුවන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. අපකල විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ලබන 16 වෙනිදා දක්වා මෙම විශේෂ කාල සීමාව ලබා දෙන බවයි. ඒ අනුව පෞලේන් ඥාතීන් 3 දිනකට ඒ සඳහා අවස්ථාව ලැබෙන අතරේ බත් පාර්සල් සහ රස කැවිලි පාර්සල් එක් සිරකරුවෙක් වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවස්ථාව හිමිවනු ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියේ එම සියලු කටයුතු සියලු සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූලව සිදු කළ යුතු බවයි. උත්සව කාලෙ වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමට මේ වසරේ දින 4ක කාලයක් ලබා දීලා තියෙනවා. වෙන වසරවල දින 2ක කාලයක් ලබා දුන්නත් රැඳවියන් බලන්නේ නැද හිටපතුන්ගේ පහසුව පිණිස 12 වෙනිදා සිට 13 වෙනිදා දක්වා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ ඇයිද අමුත්තන් බලන්න. ඒ වගේම කොවිඩ් වසඟත තත්ත්වය මත අමුත්තන් බැලීම නවත්තලා තිබුණා. මේ වසරේ ආහාර පාර්සලයක් ලබා දෙන්නත්, ඒ වගේම රස කැවිලි ලබා දෙන්නත් ඒ ඇයිද අවස්ථාව ලබා දීලා තියෙනවා. එහෙම බැරි අවස්ථාවක බන්ධනාගාර ඉරකරුවන් වෙනුවෙන් රුපියල් 2000ක මුදලක් ආපන ශාලාවට බැන්දොත් ඒ සතේ එහිදී සනීප ආරක්ෂක ද්‍රව්‍ය හෝ ආහාර හෝ ඒ වගේම රස කැවිලි හෝ ලබා දීමට අවස්ථාව තියෙනවා. මේ අනුව මේ විදිහට තමයි මෙම උත්සව කාලෙ වෙනුවෙන් බන්ධනාගාර වැඩවියන් අමුත්තම් දෙන්නීමට සූදානම් කරලා තියෙන්නේ. ඊට අමතරව සියලුම බන්ධනාගාරවල පිළිපතක් හෙට උදේ දෙනවා සියලුම බන්ධනාගාරවලට. ඒ වගේම තවල්ට විශේෂිත වූ ආහාර වේලක් සියලුම රැඳවියන් සඳහා ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ විදිහට වැඩ පිළිවෙල දිවයින පුරා බන්ධනාගාරවල ක්‍රියාත්මක වෙනවා. උත්සව සමයේ පුද්ගලයන්ගේ අනාරක්ෂිත සහ නොසලකිලිමත් බව හේතුවෙන් අනතුරු බහුලව සිදුවිය හැකි බව ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පයා රම්‍යානිද සොයිසා මහත්මිය පවසනවා. සමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අනතුරු ඉතල යන කාලයක්. විශේෂයෙන්ම මේ කාලයේදී මාර්ග අනතුරු, නිවසේදී අනතුරු, පින්සන ක්‍රියා, වැටෙන සහ ගිනිකිලි අනතුරු බහුලව දකින්න ලැබෙනවා. ඒ නිසා මහමාර්ගයේ ගමන් කරන විට රීතුළු මහත්යත් මගියත් ඒ වගේම පදිකයන් කියන මේ ත්‍රිත්වයම මාර්ග නීති අනුගමනය කරමින් පත්පැන් මත්ද්‍රව්‍යයෙන් තොරව විනය නීති කරුකව පහපාරේ හැසිරෙනවා. මේ බොහොමයක් අනතුරු අපිට ආම කරන්න පුළුවන්. නිවසේදී අනතුරු වර්ධනය වෙලා තියෙන ඉතිහාස වෙනස් ආකාරයේ අනතුරු නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම නිවස වලට පෙත්‍රන් කෑන් ගැනීම තුළ විවිධාකාර අනතුරු වැඩි වුණු පවිත්‍ර නිවස තුළ. ඒ නිසා මතක් වන්නේ එවැනි අනාරක්ෂිත පෙට්‍රල් කෑන් අනාරක්ෂිත සබා ගැනීමම අනතුරට අත වැනීම. මොකද ඒකට හේතුව සමහරක් අය පොල්තෙලුයි පෙට්‍රල් ඒ ඔක්කොම එක ආකාරයේ කෑන් වල තමයි දාලා තියෙන්නේ. ඒ නිසා ගෘහණියන් දෙදෙනෙක්ම ධර්මනිෂ්ඨ අනතුරට පත් වුණා. පොල්තෙල් කියලා හිතාගෙන පෙට්‍රල් උයන කටයුතු වලට භාජනය කරන්න ගිහිල්ලා ධර්මනිෂ්ඨ පිළිස්සීමට ලක් වුණා. ඒ නිසා මේ නිවසවට පරිසරයේ ආරක්ෂිත සබා ගැනීම සම්බන්ධ කල්පනාය වැඩ කටයුතු කිරීම තුළ මේ කාම කරන්නට පුළුවන්. ගිනිකිලි අනතුරු බොහෝ විට සිදු වුණේ අති ගිනිකිලි පත්තු කිරීම නිසායි. ඒ නිසා ගිනිකිලි ඈත තියාගෙන පත්තු කරන්න ඒ තැනින් ඉවත් වෙන්න. හැබැයි ඒසැනින් ගිනිකිලි පත්තුනේ නැත්නම් ගිහිලා බලන්නට එපා. ඒකට හේතුව ඒ වැනි අවස්ථාවේදී ගිනිකිලි පත්තු වුණොත් තවත් බරපතල අනතුරක් නිර්මාණය වෙන්න පුළුවන්. ඔබට බොහොම සංයමයෙන් මේ උෂ්ණ සමය ගත කරන්න පුළුවන් නම් 100%ක්ම අනතුරු ආම කරන්න පුළුවන්. තවදුරටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අවම මට්ටමකින් වාර්තා වන බව සෞඛ්‍ය අංශය පවසනවා. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 60 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 662,717ක් ලෙසයි. මේ අතර ඊයේ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී තිබුණේ නැහැ. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,492ක් ලෙසයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන පුද්ගලයන් සංඛ්‍යාව 3,709ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 642,516ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික දත්ත වාර්තාවන්ට අනුව මේ දිනවල එළවලු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රසක මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව පසුගිය සතියේ කිලෝග්‍රෑමයක් රුපියල් 145ක් පැවති බෝංචි මිල අද වන විට රුපියල් 315ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට අමතරව අර්ථාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 115 සිට රුපියල් 215ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රතුළුණු කිලෝග්‍රෑමයක් රුපියල් 325කටත් ලොකුළුණු කිලෝග්‍රෑමයක් රුපියල් 295ක මිලකටත් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්තවල සඳහන් වන්නේ. එමෙන්ම වෙළඳපොළ තුල වම්බටු කැරට් ඇතුළු තවත් එළවලු කිහිපයකද මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසනවා. එසේම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත්වීමද ඒ සඳහා ලැබෙමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අංශය සඳහන් කළේ. ඒ අනුව මේ වන විට මෙරටට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා සිංගප්පූරුව, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, චීනය, ජපානය, තායිලන්තය සහ කොරියාව ඇතුළු රටවල් රසක් සමග සාකච්ඡා පවත්වන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. බංග්ලාදේශයේ සමග මෙරට අතර සිදු කරන ආනයන සහ අපනයන තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව මෙරට කර්මාන්තවල නියැලෙන්නන්හට බංග්ලාදේශයේ ආයෝජනයන් සිදු කිරීමට පැමිණෙන ලෙසට බංග්ලාදේශ බලධාරීන් විසින් ආරාධනාවක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශ ආනයන සැකසුම් සංවර්ධන අධිකාරිය සහ මෙරට වාණිජ මණ්ඩලය අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කෙරුණා. රැකියාවකින් විශ්‍රාම ගැනීම ජීවිතයේ වැදගත් සංදිස්ථානයක්. එවන් වැදගත් සංදිස්ථානයක් හැඩ කළ අපූරු දරුවන් පිරිසකගේ කතාවක් මේ. මේ තමයි ජෝන් ලොකට්. ඇමරිකාවේ කැරල්ටන් සෑන්හිල් පාසලේ මුරකරු. මුරකරු විතරක් නෙවෙයි පාසලේ සුද්‍ර පවිත්‍ර කටයුතු පවා කරලා තියෙන්නේ මේ ජෝන්. ඒ කොහොමුණත් අද තමයි ජෝන් වසර ගණනාවක පටන් තමන් කරපු මේ රැකියාවෙන් විශ්‍රාම ගන්න දවස. බොහෝ තැන්වල මේ වගේ සුළු සේවකයෙකු විශ්‍රාම ගැනීම ඇගෙන්නේ නැහැ. සමහර තැන්වල සුළු සේවකයන්ගේ විශ්‍රාම ගැනීම කොලේක අත්සන් කළ පසු කාටත් හොරෙන්ම නිහඬවම අවසන් වෙනවා. ඉහළ තැන්වල බොහෝ දෙනෙක් ඒ ගැන දන්නෙත් නැති තරම්. ඒත් වසර ගණනාවක් පාසල රැකබලාගත්ත පිරිසිදු කරමින් පාසල ලස්සන කළ ජෝන්ට හිමි වුණේ එහෙම සමගැනීමක් නෙවෙයි. පාසලේ ගුරුවරු හැම කෙනෙක්ම එකතු වෙලා දරුවන්ට තවත් කෙනෙකු ඇගයීමේ ඇති වටිනාකම කියා දෙන්නත් එක්කම ජෝන් විශ්‍රාම යන දවස ඉහලින් අගයන්න කල්පනා කළා. ඉතින් මේ තමයි ජෝන්ගේ විශ්‍රාම ගැනීම. එදා දවස ජෝන්ගේ නමින්ම මිස්ටර් ජෝන් ඩේ කියලා නම් කෙරුණා. පාසලේ පුංචි දරුවෝ හැම කෙනෙක්ම ජෝන්ගෙන් තමන්ටත් පාසලටත් ලැබුණු සේවාව අගයමින් ඒ ගැන සටහන් කරපු සුබ පැතුම්පත් ජෝන්ගේ අතටම දෙන්න සූදානම් කළා. ඉතින් පාසලේ ගුරුවරු ජෝන්ව පිළි අරන් පාසල ඇතුළට එද්දී තමන්ට සුබ පතන්න එකතු වෙලා ඉන්න පොඩි උන් දැක්කම ජෝන් පුදුම වුණා. ඒක ඇත්තටම සංවේදී මොහොතක්. ඇත්තටම හිතුවොත් ජෝන් කියන්නේ සුළු සේවකයෙක් කියලා හිතන්නේ කොහොමද? ජෝන් නිසා තමයි මේ පාසල පිරිසිදුවට පිළිවෙලට ළමා මිතුරු පරිසරයක් විදියට හැඩ වුණේ. ඉතින් ජෝන් වගේ අය සුළු සේවකයන් කියලා අපිට කියන්න පුළුවන්ද? තවත් කෙනෙකුගේ මහන්සිය සුළු සේවයක් විදියට දකින්න පුළුවන්ද? ඒ වගේ අයගේ විශ්‍රාම ගැනීම කාටත් රහසේ ඔවුන්ගේ හදවතට විතරක් සීමා වෙන්න ඕනේද? සෑන්ඩ්හිල් දරුවන් කියලා දුන්නේ ලොකු පාඩමක්. කෙනෙකුගේ සේවය ඇගීම කොයිතරම් වටින දෙයක්ද? ඒ වටිනාකම කොයිතරම්ද කිව්වොත් සමහර විට ජෝන් තම රැකියාවෙන් උපයාගත් වත්කමට වඩා වත්කමක් මේ පුංචි දරුවන්ගෙන් ජෝන් ලද ඇගයුම්වල වටිනාකමෙන් ජෝන්ට ලැබෙන්නට ඇති. ඉතින් දරුවන්ට කියා දෙන්න තව කෙනෙක්ව හදවතින් අගයන්න. දැන් අවධානය විදෙස් පුවත් වෙත.
කොවිඩ් රෙගුලාසිය උල්ලංඝනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් සියග්‍රාමාත්‍යවරයා වෙත දඩ නියම කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කොවිඩ් සංචරණ සීමා සමයේ උපන් දින සාදයකට සහභාගී වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට දඩ නියම කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව බලයේ සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයෙකුට නීති කඩකිරීමේ චෝදනා මත දඩ නියම කළ පළමු අවස්ථාව ලෙස මේ ඉතිහාසයට එක්වන බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම මීට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් තමන් කොවිඩ් සමයේ සාදවලට සහභාගී වූ බව ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුව නොමග යූ බවටද චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාගෙන් කොපමණ දඩ මුදලක් අය කරන්නේ දයන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. අකණ්ඩව පෙට්‍රල් සහ ඩීසල් මිල තීනු ලෙස ඉහළ යාම හේතුවෙන් මේ වන විට තෙල් මිල ඉහළ යාම පෙර නොවු විරු ලෙස වේගවත් වී ඇති බව එක්සත් රාජධානියේ ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා. ඒ හේතුවෙන් එක්සත් රාජධානියේ උද්දමන අනුපාතය පසුගිය මාර්තු මාසය දක්වා කාලය තුල 7% දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 1992 වසරේ සිට එක්සත් රාජධානිය තුල වාර්තා වූ ඉහළම උද්දමන අනුපාතය වන බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ඒ අනුව වැටුප්වලට වඩා වේගෙන් භාණ්ඩ මිල ඉහළ යන බැවින් ඒ සඳහා වැඩි යමක් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයට බලපෑම් එමෙන්ම එම නගරයේ ප්‍රබල ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඇතැම් නිවාස විනාශ වී මුහුදට ගසාගෙන ගොස් ඇති බවද විදේශ වාර්තාවල සඳහන්. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. विक्टोरिया जलाश व्यापृति व्यवृत कर ऐते 1985 वसरे अप्रैल मस 14 वन दिनाई भारत बोधु पुनरुद्वेट इमहत सेवयाकल बी आर अंबेडकर महताके जन्मदिन सीपात किरण अंबेडकर जयंती यदि ऐते अप्रैल मस 14 वन दिनाई අකණ්ඩව ක්‍රියාත්මක වෙමින් මුද්‍රණ කටයුතු සිදු කෙරෙන පළමු මුද්‍රණාලය ආරම්භ කර ඇත්තේ 1863 වසරේ අප්‍රේල් මස 14 වනදා ඇමරිකා එක්සත් ජනපදයේදී. පළමු වරට ප්‍රායෝගික කළු සුදු වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍රය හඳුන්වා දී ඇත්තේ 1956 වසරේ අප්‍රේල් මස 14 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.